ISIS ත්‍රස්තවාදයේ එකාතකෙන් LTTEට වඩා වෙනස්. එක විශාල සංවිධානයක් නැහැ. මේ කණ්ඩායම අවසන් වුණොත් තව කණ්ඩායමක් එන එක තමයි ඊළඟට අපි නවත්තන්න තියෙන්නේ. මේ බෝම්බයෙන් රූපණ වුණේ විශාල හානියක් කරන්න. ඒක එක අරමුණ. දෙවෙනි අරමුණ රටේ සංහිඳියාව සාමය නැති කරන්න. තුන්වෙනි කාන්නේ තමයි රටේ සංවර්ධනයයි ආර්ථික දියුණුවයි නැති කරන්න. එහෙනම් අපි මේකට මූණ දෙනවා නම් පළමුවෙන්ම අපි සියලු දෙනාම සාමාන්‍ය තත්ත්වයට යන්න ඕනේ. මේ රටේ ඇත්ත වශයෙන්ම සාමයත් සංහිඳියාවත් එදා ආරක්ෂා කරන්න පුළුවන් වුණේ පූජක පක්ෂය නිසා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ සිද්ධිය ඇති වුණු කතෝලික පල්ලිවල කාඩිනල්තුමා ඇතුළු ක්‍රිස්තියානි පූජක පක්ෂය එදා දුන දේශනා නිසා කවුරුවත් එතනින් හිතුවේ නැහැ වෙනත් කණ්ඩායමකට ගහන්න උවමනයි කියලා. සාමයේද ආරක්ෂා කරා. ඒත් දැන් එක එක යන ප්‍රවෘත්ති වලට කලබල වෙලා අපි ඉඩ දෙන්න හොඳ නැහැ සංහිඳියාවට ප්‍රශ්න ඇති කරගන්න. ප්‍රධානම එක තමයි එදිනෙදා ජීවිතය ගෙනහිල්ලා මේ රටේ ආර්ථිකය දියුණු කරන්න. ඒක කරන්න අපේ සංවර්ධන වැඩ පටන් ගන්න ඕනේ. කිසි දවසක ISIS සංවිධානයේට අපේ සංවර්ධනය නවත්තන්නවත් ආර්ථික දියුණුව නවත්තන්නවත් එදිනෙදා වැඩසටහන් අඩපණ කරන්නටවත් ඉඩ දෙන්න හොඳ නැහැ, ඉඩ දෙන්නේ නැහැ කියලා මම මෙතන කියන්න කැමතියි. අපි අමාත්‍යාංශ වැඩ කටයුතු කඩිනම් කරනවා වගේම මානුෂික පැත්ත බැලුවා. ගරු අග්‍රාමාත්‍යතුමා අපට උපදෙස් දුන්නා කිසිම කෙනෙක්ගේ ඉඩමක් බලෙන් ගන්න එපයි කියලා. මේ අවුරුදු 4ක් ඇතුළ කෝටි 5500ක මුදලක් වන්දි වෙනුවෙන් ගෙවලා තියෙනවා. අඩුතරමින් සූර්යවැව අඩිසිය පාරේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ කොට්ටාසේ බලෙන් ඉඩම් පවරගත්ත මුදල් පවා ගෙව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා යටතේ මිලියන 498ක් දැන් මාස 3කට කලින්. සමහර පුද්ගලික මාධ්‍ය ආයතන අනවශ්‍ය බොරු ප්‍රචාර කරමින් යනවා. ඊයේ පෙරේද බලංගොඩ මුස්ලිම් පල්ලියේ කඩු 1000ක් තිබුණා කියලා එක කණ්ඩායමක් ප්‍රවෘත්ති විකාශනය කළා. අඩුම තරමේ කඩු 1000ක් නෙමෙයි බ්ලේඩ් තලයක්වත් හොයාගෙන නැහැ ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරපු මහත්තුරු. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කියනවා යුද්ධයේ උච්චතම අවස්ථාවේවත් මේ වගේ මාධ්‍ය මර්ධනයක් මාධ්‍ය පාලනයක් තිබුණ නැහැලු. මාධ්‍යවේදී නමු අමුවේ ගෙනහිල්ලා උස්සලා මරලා දාපු යුගයට අමතක වෙලා. අද වෙනකන් අපිට ලසන්තල වෙනුවෙන් සාධාරණයක් කරන්න බැරි වෙලා තියෙනවා. මොකද මරණා විතරක් නෙමෙයි සාක්ෂි ටිකත් විනාශ කරලා දානවා.